අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දිස්ත්‍රික්ක 7කට බලපෑම් එල්ල කළ අයහපත් කාලගුණෙන් පුද්ගලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ අඩුවක් පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ගමන් පත දත්ත ගබඩාව සොයාගනි නැව ගිනි ගැනීම සම්බන්ධයෙන් පුද්ගලින් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය කියයි තවත් කොවිඩ් මරණ 40ක් අවුරුදු 70වත් 79ත් අතර පුද්ගලින් 20 දිනක් ඒ අතර මෙරට සමස්ත මරණ 1696 දක්වා ඉහළට අකණ්ඩව සිව්වන දිනට 3000ක් මූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වැඩිම රෝගීන් යලිත් කොළඹින් සමස්ත කොවිඩ් රෝගීන් 200ක් සීමාව ඉක්මවයි තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට සයිනෝෆාම් එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව අනිවාර්යෙන් ලබා ගන්න නැතිනම් එන්නත් කිරීමේ ගඟට ඉනි කැපුවා වගේ රාජ්‍ය ඇමති චන්න කියයි හෙට සිට රතවාහන වලට නව ස්ටිකර් ක්‍රමවේදයක් ප්‍රථමයෙන් දේශීය පුවත් දෙවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා බස්නාහිර සමරගමුව වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඌව සහ නැගිනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දිස්ත්‍රික් 10කට පනවා ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් වළංගු බව ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානයේ සඳහන් කළා. ඒ අනුව කොළඹ ගාල්ල ගම්පහ කළුතර මහනුවර කෑගල්ල මාතලේ නුවරඑළිය රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවලට නායම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් තවදුරටත් වළංගු වෙනවා. මේ අතර අද පෙරවරු වන විට දෙදරු ඔය ජලාශයේ වාන් දොරටු 4ම අඩි 3 බැගින් අඩු කර ඇති අතර ඉන් තත්පරයට ගණාඩි 8300ක ජල ප්‍රවාහයක් නිකුත් කරමින් පවතින බවයි කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය දිවයිනේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති අතර ඊයේ දිනේදීත් පැවති ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ගං වතුර තත්ත්වය අද පෙරවරු වන විටත් එලෙසම පැවතියා. ගින්ගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද උදැසන 8 වන විට මීටර 4.2 දක්වා ඉහළ ගොස් තිබුණු අතර මේ හේතුවෙන් බද්දේගම උඩුගම මාර්ගය බද්දේගම දොඩංගොඩ මාර්ගය බද්දේගම අගලිය මාර්ගය ස්ථාන කිහිපයකින්ම ජලීන් යට වී තිබුණා ඉඹුල්ගොඩ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ පා සිටිනවා මේ අතර අධික වර්ෂාවත් සමග ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක්ද කඩා වැටී තිබෙනවා. වත්තල හුණුපිටිය විහාර මාවතාවට ඇල මාර්ග උතුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන 5000කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් මහත් අපහසුතාවයන්ට මුහුණ පා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම සාමාන්‍යයෙන් පෙර පැවසු ආකාරයටම වර්ෂාපතන අඩුවීම අපි තවදුරටත් ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර, සබරගමු, වයඹ, මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල තනින් තන වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තොත් විශේෂයෙන්ම ඌව හා නැගෙනහිර වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු තියෙනවා. සබරගමුව නුවර නුවර එළිය වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර 30ත් 50ත් අතර මට්ටමේ වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. දීවර ප්‍රජාවට කියන්න තියෙන්නේ පුත්තලම ඉඳන් කොළඹ හරහා මාතර දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල විශේෂයෙන්ම සවස් ජාමේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තියෙනවා. මෙය තවදුරටත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට දැනට අපේ විශ්ලේෂණවල පෙන්වන්න කරන්නේ.
මෙතර කැලණිගඟ පිට අරගැලීම හේතුවෙන් කොළොන්නාව සහ ඒවට ප්‍රදේශවල පුද්ගලයන් 40,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවට තොරතුරු අපට වාර්තා වනවා. මේ පිළිබඳ දර්ශන ඔබට ගෙන එන්නට අප සූදානම් ප්‍රවෘත්ති විකාශය අතරතුරදී. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාම් තවත් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. එය ශ්‍රී ලංකාවට රැගෙන විශාලතම එන්නත් තොගයයි. මේ අතර තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳව තහවුරු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 40ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් එක් මරණයක් ඊයේ දින සිදු ඇති අතර ඉතිරි මරණ 39 පසුගිය මැයි මස 21 වනදා සිට ජූනි මස 4 දක්වා අතර කාලයේදී සිදු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලින් 23 දෙනෙකු ඇතුළත්. ඉන් පුද්ගලින් 9 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 6ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදීද පුද්ගලින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 50ත් 59ත් අතර පුද්ගලින් 8ක්, වයස අවුරුදු 60ත් 69ත් අතර පුද්ගලින් 4ක්, වයස අවුරුදු 70ත් 79ත් අතර පුද්ගලින් 20ක්, වයස අවුරුදු 80ත් 89ත් අතර පුද්ගලින් 7 දෙනෙකු හා වයස අවුරුදු 90ත් 99ත් අතර එක් පුද්ගලයෙකුද මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1696 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 3103 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලින් දේශීයව හඳුනාගෙන ඇති ආසාදිතයින්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 828ක්. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 170ක්, කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 27කින් ආසාදිතින් 658 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 544ක්, කලුතරින් 140ක්, ගාල්ලෙන් 117 දෙනෙකු වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 224ක්, හම්බන්තොටින් 51ක්, රත්නපුරින් 86ක්, කෑගල්ලෙන් 109ක්, මොනරාගලින් 26ක්, බදුල්ලෙන් 64ක්, නුවරඑලියෙන් 69ක්, මහනුවරින් 124ක් හා මාතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 96 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මඩකලපුවෙන් 110ක්, අම්පාරෙන් 114ක්, ත්‍රිකුණාමලෙන් 26ක්, අනුරාධපුරෙන් 18ක්, පොළොන්නරුවෙන් 6 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 255ක්, පුත්තලමෙන් 17ක්, වවුනියාවෙන් 3ක්, මන්නාරමෙන් කොවිඩ් රෝගීන් 2 දෙනෙක්, මුරිතෙව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 17ක්, කිරිනොච්චි දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක් හා යාපනේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 39 දෙනෙකුද ඊයේ දින වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 102 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඒ සටහන් වන්නේ 202356ක් ලෙසයි. නුවරඑලිය නානුවේ රදැල්ල ක්‍රීඩාංගණයට යාබතව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපලක නිලධාරීන් සහ සේවකීන් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම ගොවිපලේ කළමනාකාරවරයා ඇතුළු තවත් නිලධාරියෙකුට ප්‍රථමයෙන් COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ගොවිපලේ සේවය කරන සෙසු නිලධාරීන් සහ සේවකීන් 72 දෙනෙකුගෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එහි තවත් සේවකීන් 8 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට එකවර රැගෙන ආ විශාලතම එන්නත් ඔගෙමයයි. චීන සයිනෝෆාම් සමාගම අපට දන්වල තියෙනවා එළවෙන සතිය තුල තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් මිලියනයක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා. එතකොට අපට පුළුවන්කම තියෙනවා ඉදිරි සතියක පමණ කාලෙදී තවත් දිස්ත්‍රික්ක 12කට එන්නත් කරන ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. මෙම COVID-19 රෝගයට එරෙහි ලෝකයේ ප්‍රධාන එන්නත් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි mRNA තාක්ෂණය භාවිතා කරලා නිපදවපු ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ඒ වගේම ඒ වෛරසයේ මතුපිට තියෙන ප්‍රෝටීන ව්‍යුහය යොදාගෙන නිෂ්පාදනය කරපු ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනිකා සහ ජොන්සන් ඇන් ජොන්සන් එන්න. තුන්වෙනි වර්ගය තමයි අක්‍රිය කරන ලද වෛරසයක් භාවිතා කරලා නිපදවන සයිනෝෆාම් සහ සයිනෝමැක් කියන එන්න. මෙම එන්නත් වර්ග තුනෙන් mRNA තාක්ෂණය යොදාගත් එන්නත් සහ
ඒ වෛරසයේ මතුපිට තියෙන ස්පයික් ප්‍රෝටීන ව්‍යුහය දාගෙන පාදනය කරපු එන්නත් පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා. හැබැයි සයිනොවැක් සහ සයිනොෆාම් වගේ අක්‍රිය කරන ලද එන්නත් තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ සයිනොෆාම් මෙන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ තුල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් කොවිඩ් රෝගයට එරෙහිව ඇති වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඔබ පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා ගත්තේ නැත්නම් ඔබ හරියට එන්නත් නොකලා හා සමානයි. ඒක නිසා අපි විශේෂයෙන් අවධාරණය කරනවා පහුගිය මාසය තුල සිනොෆාම් එන්නත් ලබා ගත්ත සියලු දෙනා ඊට අනුරූප ජූනි මාසයේ දිනේදී එම ස්ථානෙටම ගිහිල්ලා සයිනොෆාම් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ උත්සාහය ගඟට ඉනි කැපුවා වගේ සමානයි. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ COVID-19 ආසල්තින් හට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදානය කිරීම ඊයේ දින සිදු කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂංගේ විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමේ ව්‍යාපාරික ප්‍රජාවකේ මූල්‍ය දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපිරු මහතා වෙත නිල වශයෙන් බහර දීම සිදු කෙරුණා. විදේශ සංචාරකයන් සඳහා යාලය තුළ සංචාරක ස්ථාන විවෘත කිරීමට රජයේ ගෙන ඇති තීරණයේ හේතුවෙන් රට තුළ යලි කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම ආණ්ඩුව සුපුරුදු පරිදි රටේ පුරවැසියන් පරීක්ෂණාගාර මියන් බවට පත් කිරීමේ අලුත්ම නාඩගම ආරම්භ කර තිබේ. ඒ සංචාරක බුබුලු ක්‍රමවේදය යටතේ විදේශ සංචාරකයන් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙනි. මේ රටේ ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඒ ජීවිත සමග සෙල්ලම් කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත බව ආණ්ඩුවේම වගකීයුත්තන් ප්‍රසිද්ධියෙම පවසා ඇත. කොරෝනා ව්‍යසනය ආරම්භ වූ වකවානුවේ ලොව සියලුම රටවල් සංචාරකයන්ට සිය රටවල් වසා දමන දී ලංකාව දැන්වීම පළකොට කොරෝනා සහ සංචාරකයන් ගෙන්වාගත් ආණ්ඩුවක් සහිත රටකේ ඊට පසුව දෙවැනි රැල්ල ආරම්භ වන විටද ආණ්ඩුව යුක්‍රේන සංචාරකයන් ගෙන්විය. නිරෝධායන නීති රීති අමුවේ උල්ලංඝනය කරමින් ගෙන යුක්‍රේන සංචාරකයන් කිසිදු පාලනයකින් තොරව රට පුරා සංචාරය කළ අතර යුක්‍රේන සංචාරකයෝ ගෙන්වුවේ කොරෝනා බෝ වෙනවද කියා පරීක්ෂා කිරීමට යයි වගකීම් විරහිත සාහසික උත්තර ලබා දුන් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාසගතය. මේ නව තීන්දුව එහි දුෂ්ට අරමුණෙහි තවත් දිගුවකි. රට පුරා සංචරණ සීමා මෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය සිදුවන අතරේ සංචාරකයන් ගෙන්වා රටට කරන්නට යන විනාශය තේරුම කුමක්ද? ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා පුරවැසියන් දෙවැනි පෙළ පුරවැසියන් ගානට තමා විදේශිකින්ට ප්‍රමුඛත්වය ලබා දීමේ අරමුණ කුමක්ද? මහා බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රසක්සිය සංචාරකයන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටින තත්වයක් තුළ රටේ බලධාරීන් මෙරටට සංචාරකයන් ගෙන ඒමේ සූදානම් වන්නේ යුක්‍රේන ව්‍යසනයේ දෙවැනි ආරම්භය කොට නව පොකුරකට දොරටු විවෘත කරන්නටද මේ හරහා ලෝ පුරා පැතිර ඇති නිරන්තරයෙන් වෙනස් වන නව කොරෝනා ප්‍රභේද රටට ආනයනය කරන්නට කටයුතු කරන අතර එය එසේ නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්ද? රට තුළ බිහිසුණු රැල්ලකට හිතාමතාම තල්ලු කරමින් ආණ්ඩුව කරන මේ හිතුවක්කාරී දුර්දාන්ත ක්‍රියාවලියේ තේරුම කුමක්ද? එක් පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ දොළ දුක සංසිඳුණු පිණිස ආණ්ඩුව මිනිස් ජීවිත සමග කරනු ලබන මේ සාහසික නාඩගම වහා නතර කළ යුතු අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සිය පළමු දෙවන සහ තෙවන න්‍යායපත්‍රයට පත් කරගත යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහනවලට හෙට සිට නව ස්ටිකරයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම ස්ටිකරය සංචරණ සීමා බල පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව සඳහාම අදාළ වන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය සතිය තුල අපි විශේෂ ස්ටිකරයක් කොළඹ නගරයට ඇතුළු වන වාහන වලට අඳුනලා දුන්නා. දිනකට පමණක් වළංගු වන ස්ටිකරයක්. නමුත් හෙට දිනේ සිට නව ස්ටිකරයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එම ස්ටිකරය සංචාරන සීමා අවසන් වන තුරුම පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා. එම ස්ටිකරය හෙට දිනේදී ඇලවීමේදී අදාළ ස්ථානවලදී යම් ප්‍රමාදයක් හෙට දිනේ පමණක් සිදු වන්නට පුළුවන්. නමුත් ඉදිරි දිනවලදී බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා අදාළ වාහනවල ගමන් කරන අය හෙට දින නිවැරදි තොරතුරු අදාළ මාර්ග බාධකවලදී ලබා දීමට කටයුතු කරන්න. ඔබේ හැඳුනුම්පත් අංකය, රාජකාරී හැඳුනුම්පත, ඒ වගේම අදාළ ආයතනයෙන් ලබා දී ඇති ලිපිය, මේ සියලු කරුණු පිළිබඳව සියලු විස්තර ලබා දීමට කටයුතු කළ යුතුයි. එවිට ඔබට ඉදිරි දිනවල බාධාවකින් තොරව තම රාජකාරී ස්ථානය වෙත ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා.
මෙතර ගතවූ මේ 24 ක කාලය තුල නිරෝධායන රීති සහ සංචරණ සීමා කඩකිරීමේ චෝදනා මත පුද්ගලයන් 995 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 138ක් අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. මහනුවර ප්‍රදේශයෙන් 129ක් සහ නිකවරටිය ප්‍රදේශයෙන් 75 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. කැලණි ගඟ පිටාර ගැලීමත් සමග කොළොන්නාව වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන් 40,000කට අධික පිරිසක් මේ වන විට අවතැන් වී තිබෙනවා. එහි දර්ශන දැන් අප වෙත ලැබෙමින් පවතිනවා. අප සෝදානම් එම දර්ශන වෙත යොමු වන්නට. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.